නොවැම්බර් මාසේ 3 වෙනි බදාදා ඔබ මාත් එක්ක රැඳිලා ඉන්න වේදෑඹර නාලිකාවත් එක්ක. අද දවසේදී මං කැමති ඔබට මතක් කරන්නට විශේෂයෙන්ම මේ මාසය කැප වෙලා තියෙන්නේ මොනා වෙනුවෙන්ද කියලා අපි මැලුන්ව සිහිපත් කරනවා. ඊට විතරක් ඒ විතරක් නෙමෙයි, මැලුන් කියලා කියන්නේ අපේ ශුද්ධවන්තයෝ. එහෙමනම් ඒ ශුද්ධවන්ත අත්දැකීම් අපි ක්‍රියාවෙන් කරලා පෙන්නන්නේ දාන ධර්ම දීම තුළින්. දානය කියලා කියන්නේ දානය දෙන්න පුළුවන් ක්‍රම සහ විදි. මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ගොඩාහරයක් තියෙනවා. සමහර අය කෑම බීම දාන දෙනවා. තව සමහර අය ඇඳුම් පැළඳුම් දාන දෙනවා. තව සමහර අය ඩ්‍රයි රැෂන්ස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙවල් දොරවල් වෙන්නත් පුළුවන්. ලොකු දේවල් වෙන්න පුළුවන්. මුදල් වෙන්න පුළුවන්. නොයෙකුත් ආකාරයේ අවවාද අනුශාසනා වෙන්න පුළුවන්. නොයෙකුත් ආකාරයේ දාන ධර්ම දෙනවා. ධර්මය දෙසනවා වෙන්න පුළුවන්. ධර්ම දානය දානයක්. ඉතින් එහෙමනම් මගේ රත්තරන් අම්මේ තාත්ති දුවේ පුතේ මේ මාසය තුළ අපි අවදි වෙමු. මොනවටද? දෙන්නට. ඇයි අපිට ස්වාමින් වහන්සේ දෙන්නට උන්වහන්සේ අපිව නිර්මාණය කරේ කියලා හැවුත්, එතන තමයි ප්‍රීතිය තියෙන්නේ, එතන තමයි සතුට තියෙන්නේ. ඒ දීම තුළ පමණයි ශුදෝ ස්වාමින් වහන්සේ අපිට අනාවරණය කරන්නේ ජීවිතේ මොනතරම් සුන්දරයිද කියලා. ඉතින් එහෙමනම් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මේ මාසෙ පුරාවටම දෙන්න පුළුවන් හැම ආකාරයෙන්ම. අපේ තරාතිරම් වෙනස් වෙන්න පුළුවන්. අපේ වත්පෝසක පොහොසත්කම් වෙනස් වෙන්න පුළුවන්. මේ මොන ආකාරයක් වුණත් ප්‍රශ්නයක් නෑ. අපිට දෙන්න පුළුවන් උපරිමය අපි අනිත් කෙනාට දෙමු. අනිත් අයව ජීවත් කරවමු. අපි නිසා, අපේ දාන ධර්මය නිසා තව කෙනෙක් හිනා වෙනවා දකින්න දකින එක අපේ එකම ප්‍රාර්ථනේ පැතුම් බවට පත් කරගමු. ඒ සඳහා ජයම ජය රඳේ නවිත් එක්ක I once said.